වර්ෂ 2020 මාර්තු 10 වෙනිදා අද වන විට ලෝක බොරතෙල් මිල 1991 පසුව විශාලතම අඩුවීම සටහන් කරලා තියෙනවා. අත වශයෙන්ම මීට දින කීපයකට ප්‍රථම මාර්තු 7 වෙනිදා මම ට්විටර් පණිවිඩයකින් තෙල් මිල පසුගිය අවුරුද්දේ අපි රජයේ බාර දෙන අවස්ථාවේ තිබුණ ඩොලර් 65 සිට ඩොලර් 45 දක්වා අඩු වූ බවට ප්‍රකාශ කරමින් ඒ අනුව ඉන්ධන මිල සූත්‍රය 10 වෙනිදා වන විට පෙට්‍රල් සඳහා රුපියල් 117කුත් එවැගේම ඔටෝ ඩීසල් සඳහා රුපියල් 84කුත් අයවිය යුතු බවට එහෙම නැත්නම් අඩුවිය යුතු බවට ප්‍රකාශ කර හිටියත් පසුගිය පැය 72 දී ලෝක තෙල් මිල ඊටත් වඩා සීග්‍රයෙන් පහත වැටිලා තියෙනවා. අත වශයෙන්ම මේ වෙනකොට අද දවසේදී බොරතෙල් මිල අත වශයෙන්ම පෙර 10 වෙනිදා තිබුණ ඩොලර් 45න් තවත් ඩොලර් 13කට ආසන්න ප්‍රමාණයකින් අඩු වෙලා ඒ අනුව පෙට්‍රල් වලට ඩීසල් වලට මම කියපු ප්‍රමාණයටත් වඩා අප රජය තිබුණා නම් මිල සූත්‍රය ක්‍රියාත්මක කරන 10 වෙනිදා අද වැනි දිනයක අපිට පෙට්‍රල් රුපියල් 107 දක්වත් ඩීසල් රුපියල් 74 දක්වත් අපි අඩු කරනවා. නමුත් රාජපක්ෂ රජ මේ වාසිය ජනතාවට ලබා දෙන්නට නැහැ. ඒ නිසා මම මෙම අඩුවීම වහාම ජනතාවට ලබා දෙන්නේ කියලා වර්තමාන මුදල් ඇමතිවරයාටත් වර්තමාන රජයටත් වර්තමාන ජනාධිපතිවරයාගෙනුත් ඉල්ලා සිටිනවා. අත වශයෙන්ම අද මේ රටේ ජනතාව බඩු මිලි නිසා තැලිලා පොඩි වෙලා අත වශයෙන්ම ජීවත් වෙන්නට බැරි තත්ත්වයක් පසුගිය මාස 3 තුලදී ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ රජයේ සේවකයන්ට ලබා දුන් පදි වැඩිවීම පවා නවත්වලා තියෙනවා. මේ රටේ විශ්‍රාමිකයන්ට ජනවාරි 1 වෙනිදා සිට ලබා දෙන්නට නියමිත වූ අනිකුත් වැඩිවීම සම්පූර්ණයෙන්ම නවත්වලා තියෙනවා. ගම්පෙරළිය වැනි සංවර්ධන වැඩසටහන් සියල්ලම නවත්වලා මුළු රටම මහා ආර්ථික අර්බුදයකට තල්ලු වෙන මේ මොහොතේ අඩුම ගානේ මෙන්න මේ ලෝකය තෙල් මිල අඩුවීමේ වාසියවත් මේ රටේ ජනතාවට ලබා දෙන්නේ කියලා මම බල කරනවා, ලබා දෙන්නේ කියලා මම අභියෝග කරනවා.